ඊයේ දිනේදී ගරු කතානායක ආචාර්ය අශෝක රංගන මැතිතුමාගේ ගෘහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රාශියකට 20%ක් දක්වා අතිරේක දීමනා සහ පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රම මේ දවැන්ත වාසය හිමි කරගන්න දැන්ම පිවිසෙන්න victdeals.lk වෙත. ගරු නියෝජ්‍ය කතානායක වෛද්‍ය ශ්‍රී ශාලි මැතිතුමාගේ එවැගේම නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මැතිණියගේ ගරු අග්‍රාමාත්‍යතුමිය හරණි අමරසූරිය මැතිතුමිය ඇතුළු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක විපක්ෂ නායක ඇතුළු පක්ෂ නායකයන් සහභාගී වෙලා තමයි පාර්ලිමේන්තුවේ දෙසැම්බර් 3 සිට ක්‍රියාත්මක වන සතියට දාලා කරන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරලා මූලික ගංගතාවයන්ට පැමිණේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 3 වන අඟහරුවාදා සිට දෙසැම්බර් 6 වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව පවත්වන්න. එතනදී විශේෂයෙන්ම දෙසැම්බර් 3 වෙනිදා සිට 4 වෙනිදා කියන දින දෙක අපය වෙන් කරගෙන තිබෙනවා. ගරු ජනාධිපති ආණ්ඩු කුමාර දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව දින දෙකක විවාදයක් කරන්න. ඒ විවාදයෙන් පසුව ඡන්ද විමසීමක් කරන්නත් අපි තීරණය කරනු ලැබුවා ඊයේ දිනේ පක්ෂනායක රැස්වීමේදී. අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මෑත භාගයේ ඕනෑම රාජනායකෙක් විසින් කරන ලද වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීම සහ ඒ පිළිබඳව පක්ෂ අදහස් වගේම ඒට විකල්ප අදහසුත් තිබෙනවා නම් ඒවත් ජනතාවට දැනගැනීම සඳහා ඉඩකඩ ලබා දීම තමයි අප එම දින දෙකේදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ. ඊටකට දෙසැම්බර් 5 වෙනිදා සහ 6 වෙනිදා කියන දින දෙක පක්ෂ නායකයන් එකඟ වුණා අතුරු සම්මත ගිණුම 2025 අතුරු සම්මත ගිණුම පිළිබඳ යෝජනාව වාද විවාද කළා. එය පාර්ලිමේන්තුව අනුමැතියට යටත් කරන්න ඔබ දන්නවා මැතිවරණ දෙකක් පැවැත්වීම නිසා අප මීට කලින් වසරේ අයවැයේ කාලය අවසන් වෙනවා. එම නිසා ලබන වසරේ 2025 වසරේ අප්‍රේල් 30 දක්වා රජයේ කටයුතු පවත්වාගෙන යන විශ්‍රාමයටුප ගෙවීමට ඒ වගේම අත්‍යවශ්‍ය රෝහල් සේවාවන් පවත්වා ගැනීමට ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප ගෙවීම ඇතුළු සියලුම රජයේ සාමාන්‍ය කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය කරන අරමුදල් මහා භාණ්ඩාගාරයේ වෙන්කළ යුතුව තිබෙනවා. එය වෙන්කරගත හැකි වන්නේ පාර්ලිමේන්තු අනුමැතියකින් පමණයි. එම නිසා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන ලද අතුරු සම්මත කිරීමක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙලා තිබෙනවා දෙසැම්බර් 5 සහ 6 වෙනි දින දෙකේදී. එම දින දෙකේදී එම අතුරු සම්මත කිරීම පිළිබඳ විවාද කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පක්ෂ නායකයන් සඳහන් කළා ඔවුන් මෙම ගිණුම පිළිබඳව ඡන්දයකට යාමට බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. නමුත් අප පාර්ලිමේන්තුව අනුමැතිය මත ලබා ගත යුතුයි. ඊට අමතරව ගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තාම ඉක්මනින් ක්‍රමානුකූලව ආරම්භ කරන්න. ඒ නිසා විශේෂයෙන්ම ඊළඟ පාර්ලිමේන්තු සතිවලදී අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්න, ඒ වගේම පක්ෂ නායකයන් විසින් කරන ලද ප්‍රකාශ, මේ සියල්ලමත් නැවත පාර්ලිමේන්තුව ක්‍රියාවන්න ගන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටු වලට අදාළ කරන මූලික කමිටි ඔෆ් සිලෙක්ෂන් තේරීම් කමිටුව අපි ඊයේ නම් කරපත් කරගන්න ලැබුවා. ඒ තුන්වෙනිදා ගරු කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමත් සමග තේරීම් කමිටුව අනුමත වෙනවා. ඒ තේරීම් කමිටුව අනුමත වුණාට පසුව තමයි අනිකුත් සියලුම කමිටු ආරම්භ වීම සිදුවන්නේ. ඉතින් මීට අමතරව ගත්තොත් මේ දින තුනේදී පාර්ලිමේන්තුව තුළ ඉතාම සාර්ථකව නායක මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු වැඩමුළුව පැවැත්වෙනවා. අපිට පේනවා මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යවරුන් පවා ඉතාම උනන්දුවෙන් එම වැඩමුළුවට සහභාගී වෙමින් තිබෙනවා කියන එක. ඉතින් අපේ අරමුණක් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ කටයුතුත් රටේ ජනතාවගේ පොදුවේම ජනතාව පක්ෂ විපක්ෂ හැම කෙනාම කැමති පාර්ලිමේන්තුවත් උසස් විනයක් සහිත පිළිවෙලක් සහිත විධිමත් තැනක් බවට පත් කරගන්න. ඒ නිසා විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විනය ඒ වගේම කාලකලමනාකරණය
මේ සියල්ලමත් යහපත් ආකාරයට කරගෙන පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයත් අට අවශ්‍ය කරන පුහුණුව සහ අවස්ථා ලබා දෙමින් පාර්ලිමේන්තුවත් ඉදිරියට ගැනීම තමයි අපේ පොදු අරමුණ බවට පත්ලා තිබෙන්නේ. ඒ නිසා ඒ ආකාරයෙන් තමයි පාර්ලිමේන්තුව ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. සීලම පක්ෂ නායකයන් සමග අපි ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ විදියට අපිට ලැබී තිබෙන ටිකක් වැඩි බහුතරය එසේ තිබියදී වුණත් විපක්ෂයටත් වැඩි අවස්ථාවක් ලබා දෙන විදියට අපි කාලය පවා වෙන් කරගන්න තීන්දුව කළා තිබෙනවා. ඉතින් පාර්ලිමේන්තුව අපි හිතනවා සීලම ජනතාව නියෝජනය කරන තැනක්. ඒ තැනදී සෑම මතයකටම අවස්ථාව ලබා දිය යුතුයි කියන පදනමින් තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සෑම මහජන නියෝජිතයකින්ම සෑම මාධ්‍ය ආයතනයකින්මත් අපි කරන්න හදන මේ ජනතාවගේ යහපත වෙනුවෙන් කරන්න හදන මේ අරමුණ වෙනුවෙන් සාධාරණ සහයෝගයක් ලැබෙයි කියලා හැම කත්තකින්.